එතුමාට අවශ්‍ය නැහැ. මම අනිත් එතුමාට මම යන්න ඇති නෑ. නමුත් එතුමාට අවශ්‍ය කාලය වෙනකම් මම ඒක කරනවා. මම තමයි ජනතාව මට කතා කරන හැමෝම නම් කියන්නේ ඔබ තමයි ඉන්න ඕනේ මේක. සත්‍යය කියලා. හරි. මම හිතන්නේ සහෝදරයෙක් එහෙම කාරණේට පුළුවන්ද? හොඳයි. හිතනවා අවසන් වශයෙන් ඔබ හිතන පරිදි ඔබ ආරක්ෂක ලේකම් කියන තනතුර අමතක කරලා ඔබ ජනාධිපතිවරයාගේ සහෝදරයා කියන සිද්ධිය අමතක කරලා ඔබ සාමාන්‍ය කුරවැසියෙක් හැටියට ඔබ ඔබෙන් බැහැර වෙලා ඔබ දිහා බැලුවොත් මේ රට දිහා බැලුවොත් මේ රටක මේ ආරක්ෂක තත්ත්වයට විසඳුමක් ප්‍රතිප්‍රහාරයක් කිරීමට දේශපාලනයේ විසඳුමක් නෑ අපි කවදාකවත් කියලා නෑ දේශපාලන විසඳුමක් නෙවෙයි මේක විසඳුමක් ජනාධිපතිතුමා කවදාකවත් කියලා ජනාධිපතිතුමා එදක් ඉරේකයි අදක් කියන්නේ එකයි හෙටක් කියන්නේ එකයි මේ තියෙන ප්‍රශ්නවල දේශපාලනික ප්‍රශ්නයකට විසඳුම දේශපාලන විසඳුම නමුත් මම අර හැමතිස්සම කියන කතාව තමයි කවුද මේ විසඳුමට බාධකය මොකද්ද මේ විසඳුමට බාධක? මේ විසඳුමට බාධක ත්‍රස්තවාදය. මේ එල්ටිටි ත්‍රස්තවාදය තමයි මේකට බාධක. මේ ප්‍රභාකරන් තමයි මේකට බාධක. මොකද බලන්න අද ප්‍රභාකරන් කළා තියෙන වැඩ. උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙකම කුමන උත්තර තත්ත්වයකට මොන කගේ තත්ත්වයකටද පත් වෙලා තියෙන්නේ කියලා. දෙමළ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නැතිකල දෙමළ ජනතාව සම්පූර්ණයෙන්ම නැති කළා. ඒවයි තිබුණු අධ්‍යාපනය සංවර්ධනය මේ සියල්ලක්ම නැති කළා කියනවා. මේ ප්‍රභාකර. මේ පළාත්වල ඉන්න මිනිස්සු තමයි මේක දුක විඳින්නේ. මේ පිටරටට ගිහිල්ලා ඉන්න අය කල්ලි එක්කව කළා ආයුධ සප හොයලා මේ මිනිහට දෙනවා. නමුත් දෙන්නා ඒ ජනතාව විනාශයටපත් කරනවා. ඔබ හිතන ආකාරයට මේක යුද්ධමය පිළියමක් යුද්ධමය වශයෙන් යම් සඳුමක් ලබාගෙන අනතුරු දේශපාලන සඳුමක් ආයතන. දැන් මේ දෙක එක පැරලල් වයන්නේ. ඒක තමයි දැන් යමු. ත්‍රස්තවාදී කටකින් පරාජය කරන අතර දේශපාලන සඳුමක් අනිත් සාමාන්තරකව ගමන් කරනවා. ඒක තමයි දැන් සිදු වෙනින් පවතින්නේ. ජනාධිපතිතුමා ඒ දේශපාලනික විසඳුම එන අනිත් පක්ෂත් එක්ක සාකච්ඡා කරමින් ඒක තමයි අතර මේ ත්‍රස්තවාදයේ මැදින්නේ තමයි මේ අනිත් පැත්තෙන් යන්නේ. ඒ මේ දෙක parallel කරන්නේ ඒක සිද්ධ වෙනවා. දැන් සමහර දැන් ඔබ සඳහන් කරා පිටරටවලින් මුදල් හම්බ කරන මුදල් හම්බ කරන පිරිස් සංවිධානයට ඒ ලබා දෙනවා කියන කාරණේ වගේම ප්‍රකටව සිටින අකමුණුත් පිටරටවල මුදල් හම්බ කරනවා. ඔබටත් සමහර චෝදනා කරන ඔබ මුදල් උපයනවා ඒ මුදල් වලින් පිටරටවල සුඛභෝගයන් ජීවත් වෙනවා. ඒ ඉඩම් ඔබට ලබාගෙන තියෙන ඒ දේවල් ඔබ සතුව තියෙනවා. මේ සම්බන්ධයෙන් අවසන් වශයෙන් ඔබට පිටරට ලබා දෙන්නට පුළුවන් ජනතාවට. අවසාන වශයෙන් තවදා කියන හැබැයි ජනතාවට කියන්න ඕනේ වෙනද මම හිතන්නේ මේක තව කියන ප්‍රශ්න කීපයක් කතා කරන්න. හොඳයි. මේකට මම කියන්නම්. දැන් ඇමරිකාවේ දීපල ලබා ගත්තම ඒක හොරෙන් ගන්න බෑ. ඒ ඇමරිකාවේ දීපල ගන්නකොට ඔස්කෝ සමාගම් වර්ධන වෙනවා කියලා තියෙන ලබා ගන්න. ඒකට ඒවා විමුක්ත දේවල් ඕනේ කෙනෙකුට හොයන්න පුළුවන් මොකද්ද කවදද මොන දැක්ක කියලා. ඒකවල මේ දේපල මත තියෙනවා නම් දේපල කවදද දැක්ක කියන එක ප්‍රශ්නේ කතා කරන්නේ. දැන් මට ගියක් තියෙන බාධාවක් නැහැ. මොකද අහන්න ඕන මම මේ දැක්කේ දේපල දැක්ක කවද්ද? කොයි කාලෙද? මේ 1997 මම ඇමරිකාවේ ගියක් ගත්තා නම් ඒ කියන්නේ ඔබතුමී කියන්නේ මම මේ 2005 දෙසැම්බර් මාසේ මම ආරක්ෂක ලේකම් වෙනවා ඒ හින්දා මේ දේ ගන්න පැටි කියලා 97 ඉස්සන්න බයද 1997 මම ගියක් ගත්තා ඇමරිකාවේ නමුත් 2005 මට ඒක මෙහෙන් කළා ඒක එහෙම අඩත්තු කරන්න බැන්නේ 2005 මම ඒක දැක්කා
ඒක තමයි මේක මම ඒ කියන්නේ 1997 මම ගියා වන්ත්‍රී කෝවන් විකම්පෝට් සැන්ඩිමා කැලිෆෝනියා 91773 ඔන්න කියදර. ඒක තමයි මම ලබා ගත්තේ මම හිතන්නේ Google එකට ගියන් බලත හැකි කියදර. එතකොට 1997 මම අමරිකාවට ගියා තමයි මම රස්සාවක් කරා. මම ගියා ගත්තා ඊට පස්සේ මම ඒගේ තමයි මම දිගටම ජීවත් වුණේ. අගේ පුතා ඉස්කෝලේ ගියේ හින්දා ඊට පස්සේ මම 2005 හදිසියෙම මේ කණිපුර හමුදේ සහන්දා බාර ගන්න තැන කියලා මහාට ආවා. ඊට පස්සේ මගේ බාරයලත් මම මහාට ගෙන්න ගත්තා. මගේ පුතා හේ තාමිනේ මට යාට ඒ දෙදර කන්න බැරි නේද මම ඒ දෙවිස්සා. මේක තමයි මට ලැබුණු තවත් ලාභයක්. ඔබ තේරෙන්නේ මාත් මම හරි අප පවුල හරි සිත්යේ සම්බන්ධයෙන් ඉන්න මේක පවුල. නමුත් මේ හේතු හින්දා මට පුතා හේතු දෙන්න තිබුණා මට දෙන්න තිබුණා. ඊට පස්සේ මම කිසිම දේපලක් අරගෙන නැහැ. මගේ පිළිච්ච දේපල විස්සක් නිසා කිසිම දේපලක් අරගෙන නැහැ. සමහරවිට සතයක්වත් මම වැරදි විදිහට මම හම්බ කරගන්නවා. මම මේක කරන්නේ ඔබ සඳහන් කළා තවත් කර්ම කාරණා කිහිපයක්. තවත් කර්ම කාරණා කිහිපයක් කියන්නේ එකක් තමයි විශේෂයෙන් අපිට මතක තියාගන්න ඕන මේ අපි අපේ පහුගිය දේවල් හුඟක් අමතක වෙලා තියෙනවා. ඒකට හේතුව සමහර වෙලාවට දැන් විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ නැගෙනහිර ප්‍රදේශය ගැන. මේ නැගෙනහිර ප්‍රදේශය වැඩක් නැති වැඩගම්මක් නැති ප්‍රදේශයක්. මේක කාන්තාරයක්, මේකට බෝම්බ ගැහුවා, මේක සැලෑවක්. ඒ වගේ නොයේ චෝදනා අපිට ලැබුවා. එතකොට හුඟක් වෙලාවට අපිට අමතක වෙලා 84, 85, 86, 87 යන වර්ෂවල. මේකට හේතුව සමහර වෙලාවක අවුරුදු 23ක් වඩා පහල කෙනෙක් නම් උපදිනක් නෑ ඒ කාලේ වෙනකොට. ඒ කාලේ අවුරුදු 10ක් 15ක් කෙනෙක් නම් දැන් මම හිතන්නේ අවුරුදු 35ක් 37ක් කෙනෙකුට මේ කාලේ මතක නැහැ. අනිත් අයටත් ඉතින් මේ කාලේ අවුරුදු 15ක් වෙනකොට මම ඒ කාලේ සිද්ධ වෙන දේවල් අතර දැනුමක් නැහැ. ඊට වඩා වැඩි අයට මේ ගැන මතකයක් තියෙන්න ඕන, මතක් කරගන්න ඕන. මොකද මම මේ පොඩි දස්ක වගේ මම හොයා බැලුවා විශේෂයෙන්ම 84, 85, 86 කාලවල සිද්ධ වෙච්ච සිද්ධීන්. මේක අර ආරක්ෂක තත්ත්වය ගැන කතා කරන්නේ. ඒකටත් හොඳ උදාහරණයක්. මේ මම මේකෙන් මේක bigger life එකක්. නමුත් මම මේක 86 වර්ෂවල සිද්ධ වෙච්ච සමහර සිද්ධීන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. පෙබරවාරි මාසේ 19 1980 චිත්තාරුවල සිවිල් රැකියෝ 19 දෙනෙක් ඝාතනය කරා. ඊට පස්සේ මැයි මාසේ 3 වෙනිදා ඒක කටුනායක වෙච්ච දෙයක් ගලිකා. ඊට පස්සේ ආපහු මැයි මාසේ 7 වෙනිදා කොළඹ බෝම්බ සිද්ධවෙච්ච බෝම්බේ. ඊට පස්සේ එන්න මේවා තමයි වැදගත්. මැයි මාසේ 25 වෙනිදා මහදීන ගව සිවිලියන් අය 20 දෙනෙක් සිවිල් රැකියන් ඝාතනය කරා. මැයි මාසේ 31 වෙනිදා මේ ඔක්කොම 86 මැයි මාසේ ටෙලිෆෝන් හවුස් බෝම්බ ගියා. ඊට පස්සේ මැයි මාසේ 30 වෙනිදා පහලතොප්පු මේ පුංකමනේදී තේපනාමල දිස්ත්‍රික්ක පහලතොප්පු වල 21 වෙනිදා